දෙදහස් 24 ආසියානු කුසලාන නැගී එන පත්වර විශ්ව ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා ඒකණ්ඩායම සමත් වුණා. ඒ ඕමානයේදී පැවැත්වෙන තරගාවලියේ පළමු අවසන් පුර වටේ තරගයේදී පාකිස්තාන ඒකණ්ඩායමට එරෙහිව කඩුලු 7ක සුපිරි ජැක් වාර්තා කරමි. මෙම තරගයේ කාසිම් වාසි දිනාගත් පාකිස්තාන ඒ නායකයා පළමු පන්දුර පහර දීමට තීරණය කළා. යනුව පළම පන්දුර පහර දුන් පාකිස්තාන ඒ කණ්ඩායමේ ඉන්න පත්වර 20 අවසානයේදී කඩුලු 9ක් තැවී ලකුණු 135කට සීමා කරන්නට ශ්‍රී ලංකා ඒ පද්‍යවන්නන්ට හැකියාව ලැබුණා. උමර් යූසුෆ් ලකුණු 68යි. සුපිරි පන්දුවමක නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 21කට කඩුලු 4ක් ලබා ගත්තා. මෙට අතරව නිපුන් රන්සික සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳ දැම්මා. ජැගුන්ගේ සදා ලකුණු 136ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ ලහිරු උදාර සමගින් යශෝද ලංකායි. ලකුණු 11ක් ලබා සිටි යශෝද ලංකා ලකුණක් සඳහා පැතිමාරු කරමින් සිටියේදී කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුව ඔහුගේ සිරුරේ වැදීම හේතුවෙන් පාකිස්තාන ඒ ක්‍රීඩකයින් ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව ක්‍රිකට් පිටියේ ඉරල දෙවියාමක් වන පන්දු රකින්නන්ට බාධා කිරීමේ වරදට හසුව යශෝද දෙවිය ගිය බව තෙවිනි විදුසුරුවරයා විසින් නම් කරනු ලැබුවා. අනතුරුව ශ්‍රී ලංකා ජයමාවත විවර කරන්නට දෙවිනි කඩුල්ලට වේගවත් ලකුණු 64ක් එක්කල ලහිරු උදාර සහ අහන් වික්‍රමසිංහ සමත් වුණා. ලහිරු උදාර ලකුණු 43. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුරකිව ජයග්‍රහණය කරා රැගෙන ගිය අහන් වික්‍රමසිංහ රොදවි ලකුණු 52ක් සහ සහනාරච්චගේ රොදවි ලකුණු 17ක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවර 16යි පන්දු 3කදී කඩුලු 3ක් ලැබී ලකුණු 137ක් ලබා තරගයේ ජයගත්තේ අවසන් මහා තරගයට පිවිසෙමින්. ඒෂියා කප් T20 ෆයිනල්ස් ඉන්දු අෆ්ගනිස්තාන දෙවැනි අවසන් පුර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් මහා තරගයේදී අනිද්දා තරග වැදීමට නියමිතයි.